යුද්ධයකදී සතුරාට කරන්න පුළුවන් විනාශයේ තරම තීරණය වෙන්නේ භාවිතා කරන ආයුධයේ ප්‍රබලතාවය මත. ඒ විදියට බැලුවොත් කුඩා උණ්ඩයක ඉඳන් සාර් වගේ දැවැන්ත හයිඩ්‍රජන් බෝම්බයක් වෙනකන් සතුරා විනාශ කරන්න භාවිතා කරන්න පුළුවන්. හැබැයි න්‍යෂ්ටික ආයුධ භාවිතා කරනවා කියන්නේ ඒකෙන් ජීවයට වෙන බලපෑම අවුරුදු 100,000 ගණක් වුණත් පවතිනවා. මෙච්චර කාලයක් ලෝකයේ ප්‍රබලම අවිවිධියට සැලකුවේ න්‍යෂ්ටික ආයුධ. ඒක නිසා න්‍යෂ්ටික ආයුධ තියෙන රටවල් ලෝකයේ බලවත් රටවල් විදියට සැලකුවා. එදා ඇමරිකාව මෑන්හැටන් ව්‍යාපෘතියෙන් ලෝකයට හඳුන්වා දුන්නු න්‍යෂ්ටික අවි තාක්ෂණය තවදුරටත් ලෝකයේ ප්‍රබලම අවි තාක්ෂණය කියන්න බැරි විදියට ඒක දැන් අභියෝගයට ලක් වෙලා තියෙනවා. ඒ රුසියානු විද්‍යාඥයන් විසින් න්‍යෂ්ටික ආයුධ අභිබවා යන නවීන අවි තාක්ෂණයක් සොයා ගැනීමත් එක්ක. මේ ආයුධයට පුළුවන් මිනිසා වායෙත් ගල් යුගයට උනත් යවන්න. ඉතින් අදාපේ මේ සොයා බැලීම න්‍යෂ්ටික ආයුධ අභිබවා රුසියාව අත්හදා බලන්න යන ලෝකයේ ඉරණම වෙනස් කරන අවි තාක්ෂණය ගැන. සුපුරුදු විදියට වීඩියෝ එක ඉවර වෙනකම් බලලා හොඳයි කියලා හිතනොත් අපිව සබ්ස්ක්‍රයිබ් කරන් යන්නත් අමතක කරන්න එපා. න්‍යෂ්ටික ප්‍රහාරයකින් සිදුවන දැවැන්ත පරිසර විනාශය නිසා ලෝකය පුරා න්‍යෂ්ටික ආයුධ කොච්චර තිබුණත් යුද්ධයකදී ඒවා භාවිතා කරන්න පුළුවන් සම්භාවිතාවය ඉතාම අවමයි. මොකද බැරි වෙලාවත් න්‍යෂ්ටික ආයුධ භාවිතා කළොත් ඒකේ කෙලවරක් නැහැ. මුළු ලෝකයම උනත් ජීවයට නුසුදුසු තත්ත්වයට පත් වෙන්න පුළුවන්. මෙන්න මේ හේතුව නිසා ලෝකයේ බලවත් රටවල් න්‍යෂ්ටික අවි වලට සමානව ප්‍රතිවාදියාට හානිගෙන දෙන්න පුළුවන් විකල්ප අවි තාක්ෂණයක් ගැන පරීක්ෂණ පවත්වනවා දැන් දශක ගණනාවක ඉඳන්. අවසානයේදී විසඳුම හම්බ වෙනවා. ඒ තමයි ඉලෙක්ට්‍රොමැග්නටික් ආයුධ. ඉන් පස්සේ ඇමරිකාව, රුසියාව හා චීනය කියන රටවල් තුනම අවි නිෂ්පාදනය සඳහා මේ තාක්ෂණය ගැන පරීක්ෂණ පවත්වනවා. හැබැයි හයිපොසොනික් අවි තාක්ෂණය වගේම ඉලෙක්ට්‍රොමැග්නටික් අවි තාක්ෂණය ජය ගන්නත් රුසියාවට පුළුවන් වෙනවා. ඒ අලබුගා ඉලෙක්ට්‍රොමැග්නටික් සුපර් වෙපන් එක නිෂ්පාදනයෙන්. ඉතාමත් රහසිගත ව්‍යාපෘතියක් වන අලබුගා ගැන සීමිත තොරතුරු කිහිපයක් විතරයි දැනට තියෙන්නේ. 2011 පටන් ගත්ත මේ ව්‍යාපෘතියේ අරමුණ තමයි න්‍යෂ්ටික ප්‍රහාරයකින් ලබා ගන්න පුළුවන් එෆෙක්ටිව්නස් එකම නැත්නම් ඵලදායකත්වයම න්‍යෂ්ටික නොවන ආයුධයකින් ලබා ගන්න එක. අලබුගා ඉලෙක්ට්‍රොමැග්නටික් අවියේ ප්‍රවාහන මාධ්‍ය ගැන තාමත් නිවැරදි තොරතුරු සොයා ගන්න නැහැ. ගොඩක් යුද විශ්ලේෂකයන් ප්‍රකාශ කරන විදියට මේ අවියේ ප්‍රවාහන මාධ්‍ය මිසයිලයක් වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. අලබුගා සුපිරි අවියත් න්‍යෂ්ටික අවියක් වගේම පිපිරීමක් ඇති කරනවා. හැබැයි න්‍යෂ්ටික ප්‍රහාරයකදී විකිරණශීලීත්වය උදාහරණ වෙනුවට අලබුගා මුදා හරින්නේ මෙගාවොට් 100,000 ගණනක් ප්‍රබල විද්‍යුත් චුම්බක තරංග. මේ තරංගවලින් කිලෝමීටර් ගණනක් දුරට සහ මීටර් 100 ගණනක් පොළොව යටට සියලුම විද්‍යුත් උපකරණ විනාශ කරනවා. හැබැයි මිනිසුන්ට ඍජු හානියක් වෙන්නේ නැහැ. දැනට වාර්තා වෙන විදියට අලබුගා මිසයිලයට කිලෝමීටර් 4-6 අතර වපසරියක මීටර් 100-200 අතර පොළොව යට පවා තියෙන විදුලි උපකරණ විනාශ කරන්න පුළුවන්. විද්‍යුත් පරිපථයක් ගෑවුණු සෑම සියලු ආයුධයක්ම මේ හරහා විනාශ වෙනවා. හිතන්න යුද ටැංකේ යුද රථ මිසයිල ඩ්‍රෝන් යාන ගුවන් යාන රොකට් සිස්ටම් ආර්ටිලරි සිස්ටම් බිම් බෝම්බ මිසයිල් ආරක්ෂණ පද්ධති රේඩාර් පද්ධති වගේ විද්‍යුත් පරිපථ තියෙන සෑම ආයුධයක්ම විනාශ වුණාම සතුරා සතුව ඉතිරි වෙන්නේ සරල තුවක්කුවක් සහ උණ්ඩ කිහිපයක් විතරයි. ඔවුන් සතුව තියෙන වෝකිටෝකිය පවා විනාශ කරන්න අලබුගා මිසයිලයට පුළුවන්. ඒ වගේම මේ මිසයිලය විනාශ කරන්නේ මිලිටරි ආයුධ විතරක් නෙමෙයි. අලබුගා ප්‍රහාරයකින් සියලුම සිවිල් විද්‍යුත් උපකරණ පවා විනාශ වෙනවා. නිකමට හිතන්න ඔයාලගේ ගෙදර තියෙන සේරම විදුලි උපකරණ විනාශ වුණොත් මොකද වෙන්නේ කියලා. අපි ආයෙත් ගල් යුගයට යන එක අනිවාර්යයි. රුසියානු රේඩියෝ ඉලෙක්ට්‍රොනික ටෙක්නොලොජි කන්සර්න්නේ ජ්‍යෙෂ්ඨ උපදේශක ව්ලැඩිමීර් මිකියෝ මාධ්‍යමකදී ප්‍රකාශ කරලා තියෙන විදියට අලබුගා කියන්නේ රුසියානු ඉලෙක්ට්‍රොනික ආයුධ සංවර්ධන ව්‍යාපෘතියේ එක අංගයක් විතරයි. ඒ කියන්නේ අනාගතයේදී අලබුගා මිසයිලයට වඩා ප්‍රබල රේඩියෝ ඉලෙක්ට්‍රොමැග්නටික් ආයුධ නිපදවීමේ සැලැස්මක් රුසියාවට තියෙනවා. ඒ වගේම නොවැම්බර් මාසයේ මුලදී ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් රුසියාව අලබුගා මිසයිලය යුක්‍රේනයේදී කම්බැට් ටෙස්ට් කරන්න සූදානම් වන බවට චෝදනා කළා. ඔහු චෝදනා කරන්නේ මිනිසාට වෙන්න පුළුවන් අහිතකර බලපෑම ගැන තවමත් මොනවත්ම නොදන්න ආයුධයක් රියල් කම්බැට් එකක ටෙස්ට් කිරීම ඉතාම වැරදි දෙයක් බව. ඔහු තවදුරටත් ප්‍රකාශ කරන්නේ රුසියාව මේ ඉලෙක්ට්‍රොමැග්නටික් ආයුධ ඒ වගේ අවිතාක්ෂණයක් නැති යුක්‍රේන ටෙරුව භාවිතා කිරීම තුළින් දෙරටේ හමුදාවන්ගේ සමබරතාවය බිඳ වැටෙන බව.
මේ වගේ ආයුධ නිෂ්පාදනය කිරීම තුළින් ගෝලීය යුද ශක්තියේ සමබරතාවයේ බිඳ වැටෙන බවටත් නේටෝ ප්‍රධානි ජෙන්ස් ස්ටෝල්ටෙන්බර්ග් රුසියාවට චෝදනා නගනවා. රුසියාව මීට කලින් ඉලෙක්ට්‍රොනික ජෑමින් සිස්ටම් යුක්රේනයට යොදවලා ඇමරිකානු හයිමාස් රොකට් සිස්ටම් සහ ගයිඩඩ් බෝම්බවල ඵලදායකත්වයක් නැති කරලා දැම්මා. එතනදී තමයි ලෝකය දැනගත්තේ රුසියානු ඉලෙක්ට්‍රොනික වෝපයා සිස්ටම් ගොඩක් ඉහළින් තියෙන බව. මේ අලබුගා මිසයිල පිපරුමේ ආවරණ කලාපය තුලින් ගමන් කරන මිසයිල ඩ්‍රෝන යානා විතරක් නෙමේ ගුවන් යානා පවා ක්‍රියා විරහිත කරලා පොළොවට පතිත කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ඕනෑම ප්‍රබල යුද නෞකා බලගණයක් ක්‍රියා විරහිත කරලා මුහුදේ පාවෙන යකඩ ගොඩක් බවට පත් කරන්න මේ එක අලබුගා මිසයිල ප්‍රහාරයකට පුළුවන්. ඒක කරන්න අලබුගා මිසයිලෙන් කිසිම නෞකාවකට පහර දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ නෞකා බලගණ ආසන්නයේ මිසයිලේ පුපුරවා හැරීම විතරයි. සරලවම කිව්වොත් අලබුගා මිසයිල ප්‍රහාරයේ ආවරණ කලාපය තුළ තියෙන සියලුම විද්‍යුත් උපකරණ කිසිම වැඩකට නැති යකඩ සහ ප්ලාස්ටික් ගොඩවල් බවට පත්වෙනවා කිසිම ජීවයක් විනාශ නොකර. මේ රේඩියෝ ඉලෙක්ට්‍රොමැග්නටික් අවිය රුසියානු ඉලෙක්ට්‍රොනික වෝපයා සිස්ටම් වල තවත් එක දිගුවක් විතරයි. විනාශකාරී න්‍යෂ්ටික ආයුධ භාවිතා කිරීම වෙනුවට මිනිසා ගල් යුගයට යවන මේ ඉලෙක්ට්‍රොමැග්නටික් ආයුධ අනාගත යුද පිටියේ බහුලව භාවිතා වෙයි.